भक्तवन पाडन दिव्य में इलिदारावे मुदुन खोता देवन कोटस फलवन प्राश्न नव यरुसलम देवियन वाहन सेगे गृहस्थ परिपालने इहलतम इलाक्य में पहदिली करान रोमिला कम हतर नव यरुसलम देवियन वाहन सेगे गृहस्थ परिपालने इहलतम इलाक्य ए अद स्वामीन वहांसेगे प्रतिस्थापने तुल सियलुम हौल सेवकयान देवियन वहांसेगे गृहस्थ परिपालनये सत्येहि मुदुन कुत प्रकाश किरीमट इगिन गत युतुय एनम मिनिसा नव यरुसलम से परिसमाप्त वीमट देवियन वहांसे बवट पापवन पिनिस देवियन वहांसे मिनिसा बवट पापवीमय बी क्रियादामयक तुलिन कियावू हा परिसमाप्तियट पासु त्री एक दिव्यान वहांसे सिय कैमत्तेहि यहापत सतुट अनुव हास्य गृहस्थ परिपालनये इहलम परमार्थे उदेसा सिय तोरागत सिनग तुलट तमन वहांसेव गुडनगमिन सिटिन सेक सिय तोरागत जनतावद तमन वहांसे तुलट गुडनगमिन सिटिन सेक इसे करने उन वाहन से सिय जीवने हां क्रिस्तु शारीरिय वशेन क्रिस्तु नमति संयुतिय लबा गन्ना पिनिसेय ए संयुतिय स देन्ने देवत्वय हां मनुष्यत्वय मुसुवीमेन ए उन वाहन सेगे सदातन प्रकाशनयाय एमेम मुदा गन्ना देवियन वाहन से मुदनलद मिनिसात उदेसा अन्योन्य वासस्थानय මේ පුදුමාකාර නිදන් වස්තුවේහි පරිසමාප්තිය වන්නේ සදා කාලයටම වෙන නව යෙරුසලමයි යොහන් 14:20 ඒ දවසේදී මා පියාණන් වහන්සේ තුල හීත නුඹලා මා තුල හීත මා නුඹලා තුල හීත සිටින බව නුඹලා දැනගන්නා හොය යොහන් 14:23 යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේ මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරන සේක අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරන්නෙමු එලිදරව්ව 21:9 සිට 11 අන්තිම පීඩා සත සහ පාත්‍රා සත දරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමග කතා කොට මෙහි වරෙන්න බැටළු පැටවානන්ගේ භාර්යාව වන මනමාලී නුඹට පෙන්වන්නෙමි කීවේය. ඔහු මතු උස් වූ කන්දකට ආඥානන්ගේ අනුභවයෙන් මා ගෙන ගොස් ශුද්ධ නුවර වූ යෙරුසලම දෙවියන් වහන්සේගේ තේජස ඇතුව දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්වේය. ඇගේ ආලෝකය ඉතා අනර්ග වූ මාණික්කයකට සමානය. එනම් පලිඟු මෙන් පැහැදිලි වූ සූර්ය කාන්ති ගලක් වාගේය. එලිදරව්ව 4:3. එහි වැඩහුන් තැනන් වහන්සේ පෙනීමෙන් සූර්ය කාන්ති සහ ලෝහිතංග මැණික්වලට සමානව සිටසේක. සිංහාසනය අවට මරකපේට සමානව පෙනෙන දේ දුන්නක් තිබුණේය. එලිදරව්ව 3:12. ජයගන්නා මාගේ දෙවියන් වහන්සේ මාලිගාවෙහි කරුණාවක් කරන්නේ. ඔහු තවත් එතනින් පිටතට නොයන්නේය. මාගේ දෙවියන් වහන්සේගේ නාමයද මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් වසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි. දෙවියන් වහන්සේ බයිබලයෙන් අපට මහා එලිදරව්වක් පෙන්වන සේක. එනම් දෙවියන් වහන්සේට මිනිසා හා සමාන වීමට අවශ්‍ය බවය. උන් වහන්සේ දෙවියන් වහන්සේය. එහෙත් උන් වහන්සේ මිනිස් ස්වභාවයගෙන මිනිස් සිරුරක් පැලඳගෙන මිනිසුන් හා එකට වාසය කරමින් ජීවත් වන පිණිස මිනිස් ජීවිතයක් ලබාගත් සේක. इसे कले से तोरागत जनतावन मिनिसुन तमन वहन सेट समान के लिए मटे ए अनु
මේ මිනිසුන් මිනිසත් බව ලැබූ අයවුවද ඔවුන්ට උන්වහන්සේගේ දේව ජීවනය උන්වහන්සේගේ දේව ස්වභාවය ඇත දෙවියන් වහන්සේ වන උන්වහන්සේට අපේ මිනිස් ස්වභාවයද ඇත ඒ හා සමානව මිනිසුන් වන අපට උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය ඇත මේ ස්වභාවයන් දෙක හා ජීවනයන් දෙක මගින් දෙවියන් වහන්සේ මිනිසා සමග මුසුවන සේක උසේ කරන්නේ මිනිසුන් අතර උන්වහන්සේගේ දේව ජීවනය මනුෂ්‍යත්වයේ තුලින් ජීවත් කරවීමටය එමෙන්න උන්වහන්සේගේ මුදාගත් ජනතාව උන්වහන්සේගේ දේවත්වය ලබාගෙන ඒ දේවත්වය මගින් උත්තාන වූ හා උසවන ලද මිනිස්කම තුලින් දෙවියන් වහන්සේගේ සමානකම ජීවත් කරවීමටය අවසානයේදී මේ මකින් දෙවියන් වහන්සේ මිනිසා එක හා සමාන එකට මුසු වෙති ඔවුන් එකට ගොඩ නැගීම පවා සිදු වේ දෙවියන් වහන්සේ තමන් මිනිසා තුළට ගොඩ නගන සේක මිනිසාවද තමන් තුළට ගොඩ නගන සේක මේ විශ්වයේ එකම නව මිනිසාය එපිස 4 අපට පෙන්වන්නේ මෙයයි මේ නව මිනිසාගේ අවසන් පරිසමාප්තිය නව යෙරුසලමයි නව යෙරුසලම යනු දෙවියන් වහන්සේ හා මිනිසාගේ මිනිසා හා දෙවියන් වහන්සේගේ සංයුතියකි ඒ දෙදෙනාම එක් අයකසේ සෑදෙති මේ මනුෂ්‍යත්වයෙන් ප්‍රකාශ වන දේවත්වය දේවත්වයෙන් මහිමයට පත්වන මනුෂ්‍යත්වයයි එබැවින් මේ දෙක එනම් දේවත්වය හා මනුෂ්‍යත්වය අන්‍යෝන්‍ය වාසස්ථානයක් බවට පත්වේ දෙවියන් වහන්සේ වන නම් මිනිසාද වන තැනන් වහන්සේ මිනිසා වන නම් දෙවියන් වහන්සේද වන තැනැත්තා තුළ වාසය කරන සේක ඒ හා සමානව මිනිසා වන නම් දෙවියන් වහන්සේද වන තැනැත්තා දෙවියන් වහන්සේ වන නම් මිනිසාද වන තැනන් වහන්සේ තුළ වාසය කරයි ඔවුන් අන්‍යෝන්‍ය වාසස්ථානයකි ඒ අනුව උන්වහන්සේගේ දීපමය මහිමය මනුෂ්‍යත්වයේ තුල මහත් තේජසින් යුතුව දීප්තියෙන් පැබලේ මේ සැලස්වන දිව්‍යන් වහන්සේ හා මිනිසා එකම ඒකකය බවට පත්වීමය එනම් දිව්‍යන් වහන්සේ නමු මිනිසාද වන එමෙන්න මිනිසා නමු දිව්‍යන් වහන්සේද වන තැනැත්තා වශයෙන් දෙවන ප්‍රශ්නය ඇදහිලවන්තයන් හා ත්‍රිඒක දෙවියන් වහන්සේ අතර සම්බන්ධකම වන්නේ එක්වීම මුසුවීම හා අන්තර්ගතණය වීම මේ අන්තර්ගතණය වීමේ අවසන් පරිසමාප්තිය කුමක්ද දේවත්වය හා මනුෂ්‍යත්වය සංකලනය වීමේ හා මුසුවීමේ විශ්ව අන්තර්ගතණය ඒ දෙවියන් වහන්සේගේ ගෘහස්ථ පරිපාලනයේ ඉලක්කය වන්නේ විශාලනීය වූ විශ්වනීය දෙවමිනිස් අන්තර්ගතණය ඒ අන්තර්ගතණය නම් පරිසමාප්ත වූ දෙවියන් වහන්සේ පුනර්ජීවනයේ ලත් ඇදහිලිවන්තයන් සමග අන්තර්ගතණය වීම මේ විශ්වනීය අන්තර්ගතණයේ අවසන් පරිසමාප්තිය වන්නේ නව යෙරුසලමයි B අපේ සේවය තුළ අපි ඇදහිලිවන්තයන් හා ත්‍රිඒක දෙවියන් වහන්සේ අතර සම්බන්ධකම පැහැදිලි කිරීමට සාධක තුනක් භාවිතා කෙලිමු එනම් එක්වීම මුසුවීම හා අන්තර්ගතණය වීමයි රෝම 11:17 නමුත් සමහර අතු කඩා දමන ලද්දේ වී නම් වල් ඔලිව් ගසක් වුනුඹ ඒවා අතරේ පාසනු ලැබ ඔලිව් ගසේ සාරවත්කමේ මුලට පංගුකාරී වූයෙහි නම් රෝම 6:5 මක් නිසාද උන්වහන්සේගේ මරණේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටින්නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙනුත් සම්බන්ධ වන්නෙමු. ලෙවී කතාවේ 2:1-2 යමෙක් ආහාර පූජාවක් ස්වාමින් වහන්සේට ඔප්පු කරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය. ඔහු ඊ පිට තෙල්වත් කොට ඊ පිට තුවරලා දමා. ආරෝන්ගේ පුත්‍රයන් වූ පූජකයන් වෙතට ඒගෙන වුත් එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතලොස්සක් එහි සියලු තුවරලා සමග ගත යුතුය.
පූජකයා ස්වාමින් වහන්සේට මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනයේ පිට දැවිය යුතුය. දෙක පේත්‍රස් 1:4. ඒ කරුණ කොටගෙන උන් වහන්සේ තමන් අනන්ත වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්‍යකමෙන් නුඹලා ගැලවී ඒ පොරොන්දු කරන කොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසය. යොහාන් 14:20. ඒ දවසේදී මාපියාණන් වහන්සේ තුලෙහිද නුඹලා මා තුලෙහිද මා නුඹලා තුලෙහිද සිටින බව නුඹලා දැනගන්නොහුය. යොහාන් 14:23. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරන්නෙමු. යොහාන් 15:5. මිතිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද මම ඔහු තුළෙහි පවතින්. ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක් නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරිය. එලිදරව්ව 21:3. තවද මෙන්න දෙවියන් වහන්සේගේ මණ්ඩපය මිනිසයන් සමගයි. උන් වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක. ඕහෝ උන් වහන්සේගේ සෙනඟ වන්නෝය. දෙවියන් වහන්සේම ඔවුන් සමග සිටි. ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක. එලිදරව්ව 21:22. මම එහි දේව මාලිගාවක් නුදුටුමි. මක් නිසාද සර්ව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේද බැටළු පැටවානෝද එහි දේව මාලිගාවය. බයිබලයේ එලිදරව් කරන්නේ එකම දෙයකි. එනම් විශ්ව අන්තර්ගතනයයි. අරමුණකින් යුත් දෙවියන් වහන්සේට සැලැස්මක් තිබේ. මේ සැලැස්ම තුළ උන් වහන්සේ විශ්වයේ අන්තර්ගතනයක් ලබා ගැනීමට අදහස් කරන සේක. උන් වහන්සේ තුළ ගැඹුරෙහි විශ්ව අන්තර්ගතනයක් නිපදවීමේ අරමුණ ඇත. අවසානයේදී සදාතනී නව අහසේ හා නව පොළවෙහි නව යෙරුසලම් පවතිනු ඇත. ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ උන් වහන්සේගේ එකම ඉලක්කයයි. නව යෙරුසලම් යනු දෙවියන් වහන්සේගේ සැලැස්මේ ඉලක්කය බව අපි දුටිමු. එහෙත් නව යෙරුසලම් අන්තර්ගතනයක් වශයෙන් අප දුටුවේ නැත. එලිදරව්ව 21:2. යොහාන් අපොස්තුලවරයා මම ශුද්ධ නුවර එනම් නව යෙරුසලම් දුටිමි යැයි කියයි. ඊළඟ පදයේ ඔහු නව යෙරුසලම් ගැන කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මණ්ඩපය යනුවෙනි. දෙවියන් වහන්සේගේ මණ්ඩපය වශයෙන් නව යෙරුසලම් උන්වහන්සේගේ වාසස්ථානය. අපි නව යෙරුසලමෙහි මේ කාරණේ ගැන මනවින් දනිමු. ඒ අප මුල සිට දන්නා දෙයකි. දැන් අප අලුත් දෙයක් ඉගෙන ගත යුතුය. එනම් නව යෙරුසලම් දෙවියන් වහන්සේගේ මණ්ඩපය වශයෙන් විශ්ව අන්තර්ගතනය බවය. ඉන්පසු යොහාන් 14 පරිච්ඡේදයේ 20 පදයේ ස්වාමින් වහන්සේ ගෝලයන්ට පවසන්නේ තමන් පියාණන් වහන්සේ තුල සිටින බවක්, ඔවුන් තමන් තුල සිටින බවක්, තමන් ඔවුන් තුල සිටින බවක් උත්තාන දවසේදී ඔවුන් දැනගනු ඇති බවය. පුත්‍රයාණන් වන පුද්ගලයා පියාණන් වන තවත් පුද්ගලයෙකු තුල සිටී. එවිට මිලියන ගණන් මිනිසුන් වන අපේ පුත්‍රයාණන් වන පුද්ගලයා තුල සිටිමු. එමෙන්ම පුත්‍රයාණෝ අප තුලද සිටිති. එක්වීම හා මුසුවීම යනුවෙන් අදහස් වන්නේ අපේ පුද්ගලයා තුල නොව අපේ ජීවනයෙන් හා ස්වභාවයෙන් ස්වාමින් වහන්සේ සමග ඇති සම්බන්ධතාවයයි. මිනිස්‍ය ආකාරයකින් බලන විට කිසිදු පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු තුල සිටිය නොහැකිය. එහෙත් දිව්‍යමය හා අභිරහස්මය ස්ථීරයෙහි පරිසමාප්තය දෙවියන් වහන්සේ හා පුනර්ජීවනය ලද ඇදහිලිවන්තයන් යන පුද්ගලයෝ එකිනෙකා තුළ වාසය කරති. එනම් ඔහු අන්‍යෝන්‍ය ලෙස වාසය කරති. මුළු මහත් විශ්වයේ දෙවියන් වහන්සේම මිනිසාද සාතන්ද දේවදූතයන්ද ඇත. සාතන් හා ඔහුගේ වැටුණු දූතයන්ද ඇතුළු දේවදූතයන් පුද්ගලයන් වශයෙන් නොසලකෙති. දෙවියන් වහන්සේ හා මිනිසා යන දෙදෙනාම
ඒකාබද්ධ පුද්ගලයන්ය. දෙවියන් වහන්සේ යනු තනි පුද්ගලයෙකු නොවේ. උන්වහන්සේ තිදෙනෙකි. එනම් පියාණන්, පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන්ය. උන්වහන්සේ ඒකාබද්ධ පුද්ගලයෙකි. මිලියන ගණන් ඇදහිලිවන්තයන් වූ අපිට ඒකාබද්ධ පුද්ගලයෙකු වෙමු. මේ පුද්ගලයන් දැන් එකිනෙකා තුළ සිටිති. මෙය මුසුවීමක් නොව අන්තර්ගතණයකි. අන්තර්ගතණය යන වචනය මේ පුද්ගලයන් එකට අන්තර්ගතණය වී සිටින්නේ ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීමට බව එනම් දෙවියන් වහන්සේ සැලැස්ම ඉටු කිරීමට බවද අදහස් වෙයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම හේවත් ගෘහස්ථ පරිපාලනයේ යන විශාල රැකියාවකි. විශාල ව්‍යාපාරයකි. උන් වහන්සේට සිය ගෘහස්ථ පරිපාලනය ක්‍රියාවට නැංවීම උදෙසා මිනිසා තමන් තුළට අන්තර්ගතණය වීම අවශ්‍යය. මිනිසා හා දෙවියන් වහන්සේ එනම් මනුෂ්‍යත්වය හා දේවත්වය එකට අන්තර්ගතණය වන්නේ එකම අරමුණටය, එකම ඉලක්කයටය, එකම රැකියාවකටය. එනම් දෙවියන් වහන්සේගේ සදාතන ගෘහස්ථ පරිපාලනයයි. තුන්වෙනි ප්‍රශ්නය. දෙවියන් වහන්සේගේ සැලැස්මේ සත්‍යයේ මේ ඉහළ මුදුන් කොට එනම් මිනිසා නව යෙරුසලමසේ පරිසමාප්ත වීමට දෙවියන් වහන්සේ බවට පත්වන පිණිස දෙවියන් වහන්සේ මිනිසා බවට පත්වීම ගැන කතා කිරීමට ඉගෙන ගන්න කෙසේද? ආමෙන්.